ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඊයේ සයිබර් ප්‍රහාරයක් කරනවා hero news.lk එකට. ඔබතුමා කොයි විදිහ නිරාංශ සතුටක් ඉන්නවද නැත්නම් මොකද? අනේ නෑ බලයේදී මම දැන් මගේ page එක තහනම් කළා ඒක වැරදි. මේ මේ ඔබතුමා හිතන්න එපා වේන මහත්මයා සමගවත් ආරුදු මිදසිල්ල මහත්මයා සමගවත් මම පෞද්ගලික කරන්නේ මගේ ඊට පොද මිත්‍රයෝ. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නමුත් එතුමාලා කරන ව්‍යාපාරය ගැන ඉතින් මගේ ප්‍රශ්නේ නෑ. දැන් මේ මම සාමාන්‍ය අපේ පොඩ්ඩක් නෑ ඒක කියන්න දෙන්නේ ඔයා. දැන් ඔයා ප්‍රශ්නේ අලිවරනේ. ඔයා අර මම යන රූට් එක දැනගෙන වාහන වටක් ගන්න. නෑ ඒගොල්ලගේ ව්‍යාපාරය කියද්දි ඔයා දන්නවා මම කියන්නේ කුඩු කියලා. වටක් ගන්න මට බාධා කරනවා. එහෙම කරන්න එපා. ඉතින් ඔබතුමා පොඩ්ඩක් පහක් හිටියා. පොඩ්ඩක් ඉන්න. ඇයි ඔප්පු කරන්නේ නැත්තේ ඌව? මල්ලි මම නෙමෙයි මේ කිව්වේ. මම මල්ලි මේක මේ හැමදාම වාද සාකච්ඡා කරනවා. මේක මේක කියනෝනේ. මල්ලි මාධ්‍ය වේදින් විතර අපිට තැඟිල්ල දෙකලා ඔබතුමාල මෙහෙමයි. නෑ නේ මල්ලි දැන් ඇයි ඔප්පු කරන්නේ නැත්තේ ඔබතුමා? ඇයි වාට කුඩු කියලා ඔච්චර කියන් තියන්නේ? නෑ මට හිමයක් නෑ. දවාගේ වාගේ ටෝන් එක බලන්න. ඔව් වැඩ කරන ආයතන ගැන ඔහොම චෝදනා කරනවා මට ඇත්තටම. මල්ලි මේක කියන්නේ අජිත්‍රෝහණ මහත්තයා තමයි කියන්නේ මම ඕන වීඩියෝ එක ආයේ බලන්න. ඔබතුමාල ඔප්පු කරන්නේ නැතුව කියනවා. නෑ නෑ අජිත්‍රෝහණ මහත්තයා කියනවා රොමාරෝ දුමින්ද සිල්වා මහත්මයා වෙලේ සුදාගෙන් සහ කුඩුලාලිටගෙන් 125ක් ගන්නවා CCTV වල තියනවා කියලා මල්ලි. මම ගිය පාර ප්‍රෙස් එකෙත් වින්නවා. මල්ලි ඕන මේ වීඩියෝ එක මේ මහත්තයා දැකලා නේද මහත්තයා වෙන්න වීඩියෝ එක දෙන්න මට මගේ ෆෝන් එකේ අරගෙන කොහොමද ෆෝන් එක ඒක වීඩියෝ එක ලෑස්ති කරන්න. ඉතින් මම නෙවෙයි කියන්නේ මල්ලි මේක. මේක ලංකාවේ බහුතරය ජනතාව කියනවා. මොකද මල්ලි සර කවුද ප්‍රොෆෙසර් සරත් විජේසේකර මහත්තයා කියනවා. එතන ලක්ෂ්මි ෆුඩ් එකේ හිටියේ. කරුණේ කොහොමද මෙච්චර මේ ඉතින් ඔබතුමා වෘත්තියක් කරන්න. ඔබතුමාගේ පැත්තෙන් මම හිතන්න ඕනේ. ඔබතුමා පඩියක් ගන්න ඒගොල්ලන්ගේ. ඉතින් ඒගොල්ලන්ගේ පිණි ඉන්න වෙනවා. ඒක නෑ වුණේ. ඔව්. ඊළාම් ආම් කියන සංවිධානය තමයි මේක. මම දැක්කා මම දැක්කා. මම මේක මම මල්ලි මම මේ ඔබතුමාගේ එකගයි. මම කියන්නේ එහෙම ඉරාජ්ගේ තහනම් කළා. මගේ තහනම් කළා. කවුරු මල්ලි මේ සංවිධානයක් විසින් අපේ වෙබ් එකක් හෝ නාලිකාවකට පහර ගහනවද මං කැමතිනේ. ඒකෙන් මං කාලකන් සතුටක් ලබන්නේ මොකද? ඒක හෙට අපිට වෙන්න. ඒක තව කෙනෙක් වෙන්න. ඒක වැරදි. මාධ්‍ය නිදහස කියන්නේ මල්ලි හැමෝටම එක වගේ වෙන්න ඕන. නමුත් මාධ්‍ය නාලිකාවක් මල්ලි හැමෝටම එක වගේ. ඩොක්ටර් කී